අයිබෝවා කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල පොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බේ පිටපස මහ මොල කරුවෙක් මහජන ආරක්ෂක කැමති පවසයි සිදුවීමට අදාළ ප්‍රකාශ 14ක් සටහන් කරගනි පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් පරීක්ෂණ වෙනත් අතකට තල්ලු කරන්න හදනවා කාඩිනල් හිමිගෙන් තවත් චෝදනාවක් ගෑස් පිපිරීම් පිටපස පැහැදිලි කුමන්ත්‍රණයක් ලිට්‍රෝසුරකීමේ සභාපති කියයි පිපිරීම් පිටපස ටෙන්ඩර් විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දුහරෙන් පිදුම් ලැබූ දොඩම් පහළ චන්ද්‍රසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා නියුණු සැනසුණු සමාජය පුරවැසියෙක් බෞද්ධයෙක් දැකීමට මහානායක ස්වාමින් වහන්සේ කළ දීර්ඝ කැපකිරීම වලට අපේ වගේම බෞද්ධ ලෝකයේම ආශිර්වාදයක් උන්වහන්සේට හිමිවන බව මම විශ්වාස කරනවා අතිපූජනීය දුඩම් පහළ චන්ද්‍රශ්‍රී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශ දේශාන්තරවල වැඩමවමින් උතුම් සම්බුද්ධ දේශනා තෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනී ජනයාගේ දෙලොව දියුණුව වෙනුවෙන් අපරිමිත කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ ජීවත් බෝම්බේ පිළිබඳව පාර්ශ්ව කිහිපයක්ම විවිධ අදහස් පළ කළා. පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වේරසේකර මහතාද ජීවත් බෝම්බේ පිළිබඳව අදහස් පළ කළා. මේ අතර ඊයේ පෙරවරුවේ රාගම ජ්‍යෝතික බැසිලිකාවේ පැවති දිව්‍ය යාගයේදී කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. බොරැල්ල ආලන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුරයන්ගේ දේවස්ථානෙන් ජීව අත්බෝම්බයක් හමු වූයේ පසුගිය 11 වනදායි. ඒ අනුව මීට අදාළ ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති බවයි පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් CCTV දත්ත සහ පරිවේශනීය සාක්ෂි මගින්ද පුද්ගල සාක්ෂි මගින්ද අනාවරණ වූ තොරතුරු මත තවදුරටත් මේ සම්බන්ධ විමර්ශන සිදු කරමින් පවතිනවා. මේ වන විට ප්‍රකාශ 14ක් සටහන් කරලා තිබෙනවා. ඒට අමතරව සියලු සාක්ෂි රැස් කරමින් විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන සිදු කරනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වෙලා නැහැ. විද්‍යාත්මක පරිවේශනීය සහ තාක්ෂණික සාක්ෂි ඔක්සේත් පුද්ගල සාක්ෂි ඔක්සේත් අදාළ ශේෂ්ඨයන්ගේ විශේෂඥයන්ගේ සහය ලබා ගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදු කරනවා. මෙම විමර්ශන තවමත් මූලික අධ්‍යයනයේ පවතිනවා. ඉහත පරිදි සියලු සාක්ෂි උපයෝගී කරගනිමින් මෙම අත්බෝම්බයේ දේවස්ථාන වෙත රැගෙන පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරුද කුමන ප්‍රදේශයක සිට කුමන අරමුණක් සඳහා මෙය රැගෙන වී තිබේද මේ සඳහා යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේද ආධාර අනුබල ලබා දුන් තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධිර අදාළව මේ වන විටත් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. විමර්ශනයේ ප්‍රගති සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා මගින් ගරු අධිකරණය වෙත දැනුම් දීමටද කටයුතු කරනවා. කොළඹ නාරායණපුර ප්‍රදේශයේ පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් හමු වුණා. මාස 3කට ආසන්න කාලයක් පුළුල් විමර්ශනයකින් පසුව එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අනුවර ගැනීමටත් නීති ඉදිරියට පැමිණවීමටත් හැකියාව ලැබුණා. මෙම සිද්ධියට අදාළව පුළුල් ලෙස විමර්ශන සිදු කර තරාතිරම නොබලා සියලු පුද්ගලයන් අත්අනුවර ගැනීමටත් ඔවුන් නීති ඉදිරියට පැමිණවීමටත් කටයුතු කරන ලෙස මම විසින් විමර්ශනාංශ වෙත නියෝග ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන්ද කඩිනමින් නීති ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා. මේ අතර මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන ඊයේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. මේ අනුව මෙම සිදුවීමේ මහ මොලකරුවෙකු සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රිය අත්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ. මෙතන මුනී කියන ඒ වැඩ කරන දෙමළ ජාතික පුද්ගලයා මම හිතන මාස 10ක් පමණ වැඩ කරන කෙනෙක් පල්ලියේ. ඔහු මේ බෝම්බේ අඩංගු මල්ල දුන්නයි කියලා කියනවා. ඒකට එතකොට ඒ පුද්ගලයා පිළිගන්නවා. බෝම්බේ අඩංගු මල්ල බිම තියලා මම තමයි මේ බෝම්බේ අරගෙන අල්තාරයේ උඩින් තිබ්බේ කියලා. ඒතර මේ බෝම්බේට හයි කරලා තියෙනවා පින් එක ගලවලා හඳුන් කූරක් දාලා ගිනි කූර වටේට දාලා රබර් පටියක් දාලා හරි හඳුන් කූර පත් වුණාට පස්සේ ඒ ගිනි කූර පත් වුණාට පස්සේ බෝම්බය පිපිරෙන විදියට. ඒ පුද්ගලයාගේ පල්ලියේ කාමරේ බලනකොට එතන තියෙනවා ගිනි කූරු. ගිනි පෙට්ටි තියෙනවා. ගිනි පෙට්ටිවල ගිනි කූර අඩුයි 15ක් විතරයි. ඒතර හඳුන් කූර තියෙනවා, ටේප් තියෙනවා. ඒක තමයි ඌ අත්අඩංගුට ගත්තේ. ඉතින් මේක වැරදි කියලා කවුරු හරි කියනවනම් ඒක ඊටාම වැරදි ප්‍රකාශයක්. අපි පොරොන්දු වෙනවා අපලෝ එකේ බෝම්බ තිබ්බේ එක්කනයි මේකේ බෝම්බ තිබ්බේ එක්කන පිටපස්සේ ඉන්න මහමලකාරයා කවුද කියලා හොයන්න ඇත්ත වශයෙන්ම
අපි බලනවා මේක සම්පූර්ණයෙන්ම රජයට සහ පොලිසියට අපකීර්තිවත් දායක තත්ත්වයක් ඇති කරන්න තියෙන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් මේක පිටපස ඉන්න හැමෝම අපි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. දේවස්ථානයට උදේ සිට ආව ගිය අය කවුදයි හඳුනාගන්නේ නැතිව පරීක්ෂණ වෙනත් පාරකට තල්ලු කර ඇති බවයි කාදිනල් හිමිපාණන් චෝදනා කරන්නේ. දැන් බලන්න සියලු සාන්තුවරයන්ගේ පල්ලියේ 11 වෙනිදා සිදුවෙච්ච දේ විමර්ශන හොඳර කරන්නේ නැතිව අහක ඉන්න මිනිසුන් අල්ලගෙන ගිහිල්ලා වැරදි කරපු අය නිදහසේ තියෙන තත්වයක් නේද සිද්ධ වුණේ. උදේ වරුවේ පල්ලියට ඇවිල්ලා සැක කටයුතු ලෙස හැසිරෙන කෙනා ගැන හොයන්න බලධාරීන් උත්සාහ නොකළේ ඇයි? ඒ කවුද? ඒ බෝම්බේ තිබ්බේ මොන අදහසකින්ද? ඒ ගැන හෙව්වද? මෙහෙමද සත්‍ය කෙනෙක් හොයන්නේ? පාස්කු ප්‍රහාර ගැන ඇත්ත සොයා බැලීමට කරන ලද විමර්ශනත් ඒ වගේ නේද? බොරැල්ල පල්ලියේ සිද්ධ වෙච්ච සිද්ධියේ සත්‍ය යට ගහන්න වුණත් දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපට සත්‍ය උන්වහන්සේ පෙන්වලා දුන්නේ. ජනතාව තුලත් ලොකු විශ්වාසයක් තියෙන්නේ කවදා හරි ළඟදීම සමස්ත සත්‍යෙම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එළියට එනවා කියලා. වර්තමාන ගෑස් පිපිරීම් පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බව ලිට්‍ර සුරැකීමේ සංවිධානයේ සභාපති නලින් සමන්ත මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ පිපිරීම් පිටුපස ටෙන්ඩරයක් ඇති බවයි. පසුගිය කාලයේ පුරාවටම ගෑස් පිපිරීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. දෙකින් දෙකටම එලෙස ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් වාර්තා වන විට අප වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස රට හමුවේ පැවසුවේ මෙම ගෑස් පිපිරීම් පිටුපස කුමක් හෝ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇති බවයි. එවැනි පසුබිමක් තුළ ලිට්‍රෝ සුරකීමේ සභාපති නලින් සමන්ත මහතා අද පැවසුවේ ගෑස් පිපිරීම් පිටුපස සැලසුමක් ක්‍රියාත්මක වන බවයි. මේක හරියට සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සියලුම පිපිරීම් පෙබරවාරි මාසේ ගෑස් ටෙන්ඩරේ ඉවරනාට පස්සේ මේක නවතින බව මම දන්නවා. මොකද හේතුව මම රට ජනතාවට කියනවා හොඳ අවදියෙන් ඉන්න. ඔය තැන් තැන් වල පිපිරීම් මේවා මේ කම්පැනියේ මේ සංවිතය වෙනස් කරලා මේ කරන වැඩ නෙමෙයි. හැබැයි මේ ඔක්කොම මේ ව්‍යාකූල තත්ත්වයකට පත් කරන්න එන්නේ මේ පෙබරවාරි මාසේ ගෑස් ටෙන්ඩරේ. මොකද මේ ගෑස් ටෙන්ඩරේ හරියටම පෙබරවාරි මාසේ ඉවරනාට පස්සේ බලන්න මේ වගේ අර්බුද මතුවේද කියලා මේව මතුවෙන්නේ නැහැ. අපට උදව්වක් කරන්න මේ ආයතනය ගොඩ දාගන්න. මොකද මේ රාජ්‍ය සම්පත් විනාශ කරලා පෞද්ගලික සමාගම් වලට මේ ගෑස් මාපියාව අරයන්න ඉඩ දෙන්න එපා කියන එකයි මම ඉල්ලන්නේ. අප නිරන්තරයෙන්ම සඳහන් කළේ ලිට්‍රෝ සමාගම ඈවරකොට හෝ පෞද්ගලික සමාගමක් එන්න උත්සාහ දරන බවයි. ඒ බව ලිට්‍රෝ සුරකීමේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් අහවුරු වනවා. නමුත් අපට ඇති ප්‍රශ්නය ගෑස් පුරවන්නේ පාරිභෝගිකයින් නෙවෙයි, සංගීතය වෙනස් කරන්නේත් පාරිභෝගිකයින් නෙවෙයි. පිපිරීම් කුමන්ත්‍රණයක් නම් සැලසුම් සහගත නම් ඒ පුද්ගලයින්ගේ නම්කම් හෙළිදරව් කිරීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක්. විදුලි බල මණ්ඩලයට ඩීසල් දෙන්න ඊයේ දින ඛනිජ තෙල් සංස්ථාව තීරණය කළා. ඒ අනුව දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් සතියන්තට අවශ්‍ය තොග දෙන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ. මේ දිනවල නිතර වේදුලිය කපන බවට සහ කපන්නේ නැති බවට විවිධ ප්‍රකාශ නිකුත් වනවා. සමහර ප්‍රදේශවලට වේදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක වුණා. අපේ රටේ තරම් වේදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වෙන රටක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැතිව ඇති. පුනර්ජනනීය වේදුලි උත්පාදනයේදී අපට ඉතා වැදගත් වන්නේ සූර්ය බලය සහ සුලන් ශක්තියයි. අපේ රටේ විශේෂයෙන් සූර්ය බල ශක්ති ව්‍යාපෘති වලට ඇත්තටම අනුමැතිය දුන්නේ නැති තරම් බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් අත යට ගනු වලට ප්‍රමුඛතාව ලැබුණා. සූර්ය බලශක්ති ව්‍යාපෘති අරන් ආව සමහරු හැරිලා ගියා. ඒ ඉල්ලන අතයට ගණන් දෙන්න බැරි නිසා මේක හැම ආණ්ඩුවක් යටතේම සිදුවෙලා තියෙනවා. අපේ රටේ බොහෝ විදුලි බල ක්ෂේත්‍රයේ බලධාරීන් ඇත්තටම ගල් අඟුරු සහ ඩීසල් වලට හදිසි මිලදී ගැනීම වලට කැමති. ඒ අතයට ගනුදෙනු හරහා කොමිස් ගන්න පුළුවන් නිසා. ඇත්තටම අපේ රටේ දවසකට විදුලි පරිභෝජනය මෙගාවොට් පැය 45යි. ඉන් මෙගාවොට් පැය 2.6ක් පුනර්ජනනීය උත්පාදනයයි. ඒ කියන්නේ සූර්ය බලය සහ සුලන් බලයයි. ජල විදුලිය මේ දිනවල භාවිත වන්නේ මෙගාවොට් පැය 15යි. ඉතිරි ටික සියල්ල ඩීසල් සහ ගල් අඟුරුයි. ඒ කියන්නේ මෙගාවොට් පැය 27.5ක්. මෙගාවොට් පැය 27.5ක් සඳහා වන ඩීසල් සහ ගල් අඟුරු සල්ලි යන්නේ ඔක්කොම විදේශවලට. ඒ කියන්නේ අපේ අතින් යනවා. නිකන් ලැබෙන සූර්යාගෙන් අඩුම ගානේ මේ පායන කාලේවත් ප්‍රයෝජනයක් ගන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. විදුලි බල පනතේ ඇති 43 වන වගන්තියේ හෝ කියන වචනය නිසා පුදුම හානියක් සිදු වෙලා තියෙන්නේ. මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති බලාගාර හදන්න
ඕනෑතරම් ආයෝජකයෝ ලංකාවේ ඉන්නවා. එම පනත වෙනස් කර මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට අවස්ථාව දෙන්න කියලා බොහෝ පාර්ශ්ව පවසනවා. රටට වාසිදායක පනත් වෙනස් කිරීමට වෙරදරන මෙරටේ මෙවැනි වැදගත් පනත් වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැත්තේ ඇයිදැයි අදටත් ප්‍රශ්නාර්ථයක්. මේ වගන්තිය වෙනස් කරන්න අවශ්‍යමයි. පුනර්ජනනීය විදුලි උත්පාදනයට හානි කරන්නේ මේ වගන්තියේ හෝ කියන වචනයයි. සූර්යාට පගාව දෙන්න බැරි නිසා මේ වගන්තිය වෙනස් කරලා හරි පාරට මේ රට ගන්න බොහෝ විදුලි බල ලොක්කන්ට උවමනාවක් නැහැ. එනිසා හැමදාම ඩීසල් සහ ගල්ලඟුරු ප්‍රශ්න හේතුවෙන් විදුලි බිඳ වැටීමත් එක්ක අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා. පුනර්ජනනීය විදුලි බල මාර්ගයේ මේ රට කෙසේ හෝ ගෙන යාමේ අවශ්‍යතාවය දැන් ඉතා පැහැදිලි. අදත් විදුලිය කපන්නේ නැද්ද, විදුලිය කපනවද කියලා නිවැරදි උත්තරයක් නැහැ. ඒකට හේතුව දෙනම කිව්ව ඩීසල් තාමත් ලැබිලා නැති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ සතියන්තයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දෙන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බව එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ කෙසේ වෙතත් එළඹෙන අඟහරුවාදා දිනේදී ඒ පිළිබඳව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. විදුලි බල මණ්ඩලය මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බිලියන 91ක් ණය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවම ප්‍රකාශ කළා. ඇහුවොත් මේ ආයතන දෙකම පාඩුයි. මේ විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ව්‍යාපාර බවට පත්වන්නේ කවදාදැයි ඇත්තටම ජනතාව ප්‍රශ්න කරනවා. එළවෙන අලුත් අවුරුද්දට නෑගම් යන්න ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහන මල්ලක් ලෑස්ති කරලා. නව අවුරුදු උදාව සහ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද මූලික කරගනිමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවට නෑගම් යන්නට සහන මල්ලක් හඳුන්වා දීම අද සිදු කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් මෙම සහන මල්ල රුපියල් 3998 වැනි මුදලකට ලබාගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එහිදී සුපිරි සම්බ කිලෝ 10ක්, සුදු සීනි කිලෝවක්, රතිපරිප්පු කිලෝවක්, ඉන්දියාප පිටි කිලෝවක්, හාල් මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, මේසලුණු ග්‍රෑම් 400ක්, පොල්ගෙඩි දෙකක කිරි, මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්බිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපාකුඩු ග්‍රෑම් 100ක්, කාකුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟගල්වන සුවඳ සබන් කැටයක්, සතුස සඳුන් සබන් කැටයක්, දෑස්සෝදන දියර ග්‍රෑම් 100ක්, සෝයා මීට් ග්‍රෑම් 90ක්, සතුස TFM අගේ සහිත රෙදිසෝදන සබන් ග්‍රෑම් 80ක්, පපඩම් පැකට්ටුවක්, ශෛල්‍ය මුහුණු ආවරණ 10ක්, භාණ්ඩ වර්ග 20ක්, 3998ක සහන මිලට තමයි ලබා දෙන්නේ. 3998කට තෑගි මලු ලක්ෂයක් අපි රට පුරා වෙළඳ පොළවල් වලට ඉදිරිපත් කරලා තිබෙන සෑම සහන මල්ලකම පාරිභෝගිකයට අවම වශයෙන් රුපියල් 1750ක වාසියක් තියෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.